අද අපි කතා කරමු නව යෞවනයේදී එහෙම නැත්නම් මේ ටීනේජ් අවධියේදී සමරක ගන්නෙ කොහොමද? ඒ වගේම මේ අවධියේදී සමේ ඇති වෙන්න පුළුවන් ගැටලු මොනවද කියන කාරණා පිළිබඳව. මෙම මාතෘකාව ඇත්තටම ඉතාමත් වැදගත්. ඒ මොකද කියනවා නම් මෙම අවධියේදී ඔබ සමට කරන සත්කාර අනුව තමයි තීරණය වෙන්නේ ඉදිරි ජීවිත කාලය පුරාවටම ඔබේ සම කෙබඳුද කියන එක. උදාහරණයක් වශයෙන් ඔබ මේ අවස්ථාවේදී ඇතිවෙන කුරුලෑ සඳහා නිසියාකාරව ප්‍රතිකාර නොකළොත් ඔබට ජීවිත කාලය පුරාවටම කැරලි පිරුණු සමක් ඇතිවෙන්න පුළුවන්. අනිත් වැදගත් කාරණාව තමයි මේ වයසේ දරුවන් තමන්ගේ රූපය ගැන ඉතාමත් උනන්දුයි. ඉතින් ඒ නිසා සමේ ඇතිවන ඉතා කුඩා දෙයක් පවා මේගොල්ලොන්ට මානසික විශාල වශයෙන් බලපාන්න පුළුවන්. අපිට ඇත්තටම හමු වෙලා තියෙනවා සමහර නව යෝන්වේ තරුණ තරුණියන් තමන්ගේ සමහර සමේ රෝග තත්ත්ව නිසා ජීවිතය පවා නැති කරගන්න ගිහිපු අවස්ථාවන්. ඉතින් මේ කාරණා නිසා අපි නව යෞවනයේදී සමරක ගන්න කොහොමද කියන එක කතා කරන්න වැදගත් වෙනවා. මෙම අවධියේදී සමට කරන සත්කාර පිළිබඳ අපි පියවරෙන් පියවර සලකලා බලමු. පළමුවෙන්ම කළ යුතු දේ තමයි ඔබේ සම කෙබඳුද කියලා හඳුනා ගැනීම. ඒ කියන්නේ ඔබට තිබෙන්නේ වියලි සමක්ද, තෙල් සහිත සමක්ද, එසේත් නැත්නම් මිශ්‍ර සමක්ද කියන කාරණය. ඉතින් මෙන්න මේ සමට ගැළපෙන විදිය ආලේපන, කියන්නේ ෆේස් වොෂස් වර්ග, මොයිස්චරයිසර්ස් සහ මේකප් වර්ග තෝරා ගැනීම කළ යුතු වෙනවා. මේ වයසේදී සාමාන්‍යයෙන් ගොඩක් අයට ඇති වෙන්නේ තෙල් සහිත සමක් නිසා ඇතිවන ප්‍රශ්න. එහෙම තෙල් ගතිය වැඩි වෙන හේතුව තමයි මේ වයසේදී ඇතිවන හෝමෝන ක්‍රියාකාරීත්වය නිසා සමේ ග්‍රන්ථිවල ක්‍රියාකාරීත්වය වැඩිවීම. ඉතින් ඒ නිසා ඔබේ ෆේස් වොෂ් එක, ඔබේ මොයිස්චරයිසර් එක, ඒ වගේම මේකප් පාවිච්චි කරනවා නම් අන්න ඒ දේවල් තෙල් සහිත සමටම නිපදවුවේවා වෙන්න ඕනේ. ඉතින් මෙහිදී වැදගත් වෙනවා ෆෝ ඕල් ස්කින් ටයිප්ස් කියලා තියෙන ප්‍රොඩක්ට් එකකට වඩා ෆෝ ඔයිලි ස්කින් කියලා නම් කරලා තියෙන ප්‍රොඩක්ට් එකක් තෝරලා ගන්න එක. ඊළඟ වැදගත් කාරණය තමයි හිරු රැස් වලින් අපේ සම ආරක්ෂා කර ගැනීම. අපි සාමාන්‍යයෙන් කුඩා කාලයේදී, පාසල් කාලයේදී හිරු රැස් වලින් ආරක්ෂා වීම ගැන එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැහැ. නමුත් මේ වයසේදී හිරු රැස් වල ඇති අල්ට්‍රා වයලට් කිරණ මගින් සමට වෙන හානිය ඔබෙන් පෙන්වුම් කරන්නේ තවත් අවුරුදු 10ක් හෝ ඊටත් පසුව වෙන්න පුළුවනි. මේ අල්ට්‍රා වයලට් කිරණ මගින් සම වියපත් කරනවා, සම රැලි වැටෙනවා, අනේ වගේ දේවල් වෙනවා. එම නිසා හැකිතරම් කෙලින්ම හිරු එළියට නිරාවරණය වීමෙන් වැළකීම, ඒ වගේම හොඳ සන්ස්ක්‍රීන් එකක්, ඒ කියන්නේ හිරු ආවරණ ආලේපනයක් භාවිතා කිරීම ඉතාමත් වැදගත් වෙනවා. අපි ඊළඟට කතා කරමු මෙම අවධියේදී බොහෝ දෙනෙකුට ඇතිවන ප්‍රශ්නයක් පිළිබඳව. ඒ තමයි කුරුලෑ. මෙම අවධියේදී කුරුලෑ වැඩි වෙන හේතුවක් තමයි ශරීරයේ තියෙන ලිංගික හෝමෝනයක් වන ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනයේ ක්‍රියාකාරීත්වය. මෙම හෝමෝනය සමමත ක්‍රියා කිරීමෙන් තමයි අපිට මෙම අවධියේදී කුරුලෑ ඇතිවීමක් සිදු වෙන්නේ. මම මෙහිදී විශේෂයෙන්ම අවධාරණය කරන්න කැමති මෙම කුරුලෑ සඳහා නම් හිතුමනාපේ ප්‍රතිකාර කරගන්න යන්නට එපා. වෙළඳපොලේ තියෙන ප්‍රතිකාර වර්ග වෛද්‍ය අනුමැතියකින් තොරව භාවිතා කරන්න යන්නත් එපා. ඒ වගේම ඔබේ මිතුරු මිතුරියන් කුරුලෑ වලට භාවිතා කරන ප්‍රතිකාර ඔබේ සමේ කුරුලෑ වලට සුදුසු නැති වෙන්න පුළුවනි. එම නිසා කුරුලෑ සඳහා සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබා ගන්න. ඒකට හේතුව තමයි කුරුලෑ වලින් ඇතිවන කැලල් වලට ප්‍රතිකාර කිරීම ඉතාමත් අපහසුයි.
ඒ වගේම ඔබ මේ කුරුලෑ මිරිකන්න පොඩි කරන්න තුවාල කරන්න යන්න එපා. එහෙම කරොත් කැලැල් ඇතිවීමේ ප්‍රවණතාවය වැඩි වෙනවා. අනිත් කාරණය තමයි මේ කුරුලෑ කියන්නේ දවසකින් දෙකකින් සතියකින් සම්පූර්ණයෙන්ම සුවවන තත්ත්වයක් නෙවෙයි. ඒ නිසා හොඳ ඉවසීමෙන් වෛද්‍යවරයා කියන ආකාරයට ප්‍රතිකාර කරගන්න. මොකද ඔබ ටික දවසකින් ප්‍රතිකාරය අතහැරියොත් එම ප්‍රතිකාරයට ප්‍රතිරෝධයක්, ඒ කියන්නේ රෙසිස්ටන්ස් එකක් ඇති වෙලා ප්‍රතිකාර කිරීමට අපහසු තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තරුණ ඔබට පුළුවනි මේ පිළිබඳව අන්තර්ජාලයෙන් කියවලා බලන්න. මොකද තවමත් අපේ සමාජයේ සමහර මිත්‍යා මත පවතිනවා. විශේෂයෙන් තෙල් කෑම කෑවම කුරුලෑ වැඩි වෙයි වගේ කියන මතයන් තවමත් පවතිනවා. ඒවයි කිසිම විද්‍යාත්මක සත්‍යතාවයක් පවතින්නේ නැහැ. තවත් කතා කරන්න නම් බොහෝමයක් කාරණා තියෙනවා. අධික ලෙස දහඩිය දැමීම, දහඩිය දුගඳ, හිස් සොරි, හිසකෙස් හැලී යාම සහ අනිකුත් හිසකෙස් සම්බන්ධ ගැටලු, ඒ වගේම නියපොතු සම්බන්ධ ගැටලු, මේ ආදී නොයෙකුත් කාරණා. අපි මේ කාරණා සවිස්තරාත්මකව එකිනෙක පසුවට කතා කරමු. ඉතින් නව යෝන් වී ඔබ ජීවිතය සම්බරව ගත කරන්න, අධ්‍යාපනයට මුල් තැන දෙන්න, ඔබේ මානසික සහ ශාරීරික සෞඛ්‍ය නිවැරදිව පවත්වා ගන්න, ඒ අතරෙම ඔබේ සමේ නිරෝගීතාවය, ඔබේ රූපය ගැනත් සැලකිලිමත් වෙන්න. මොකද එය ඔබේ පෞරුෂයට බලපාන කාරණාවක්.